දූෂණය වංචාව නාස්ති්‍ය අක්‍රමිගතා සහ අකාරයක්ක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙිවැකිය දැෙෂෙවය. අද ලියන්නේ තුංශය දෙබනි ටෙලිවැැකිය. ඔබට මතක ඇති අප ඒයේ සිටආරම්භ කළේ සංවර්ධනය ගැන කතා කරන්න ඇයි අපි දුප්පත්. ඇයි අපේ රට ඕන සංවර්ධත රාචජචයක් වුණේ ඇයි අපි තාම තුංවන ලෝකේ රටක් වෙලාතියන්නේ නේද අවරුදු හැත්ත පහක්පුරාමණේ පොඩිකාලයක්නෙම එනේ සිංගප්පුූරුව තුන්නල ලෝකෙන් පළවෙනි ලෝකේට ආවා. හරද දෙවන ලෝක යුද්ධෙන් පසුව අපටත් පසු පසින්සිටි සිංගප්පුූරුව විතරක්නව ජපානයත් අද ලෝකය ජය අරගෙන අවසන්නේද. ඇයි අපට ැරිුණනි ඇ. ඇතරම ලෝකයේ රටවල් මේ තුන්වන එහමත් නැත්තම් තර්ඩවල් කන්්‍ර ආ එහෙම ඇයි මේ රටවල් බෙදලා තියෙන්නේ මොනවගේ පදනමක ඉඳලද දැන් ඒ ගැන විශ්ලේෂණය කරලා කතාකරන්ටයි අපිට වැරදුනය කොහෙද කෙල්ලා පෙන්න්නන්ටයි තමයි ඒ ඉඳල ටෙලිවැ කියියන එක ආරම්භ කලේ නමුත් බොහෝ දෙනකුගෙන් මේ ලද වටස් පණවිට පදනම් කරගෙන අද ටෙලිවකේ වෙනස් දිකටම ලියන්ට වෙන හොඳේ ආය හෙට්ට ඉඳලා හෝ අපි මේ අපිට වැරදුනය කොහොමද එතන ගැලවෙනන්න කොම. ෙනම කතාරම මට පෙර ෙල්වැකිවලත් මූලිරමුණේක තමයි නොත් අපිටික් ංෂිත්තවතාවට එකක් ලස්සන කල කතා කරම ක නේද නත් අද හුඟදනේ කතා කරන්න කියෙලැන් විකාශන අධිකාරී පනත්ත ඇන හොඳේ දැන් ඒක සම්මත වුණට පසුව ටෙල්ිවෙකි ලියන්ට බැහනේද කියලා ලයිසන් කෑන්සල් වෙයි නේද කියලා ඔන්න හොම හන කීබ දෙෙනෙක් නිසා අද අපහු මෙහෙම ලියන්ට හිතුනාා දැන් ඔය ඇමති බන්දුල . රසක් වල ගහල කිව්වා දැනට තියෙන එක් ද බලපත්‍රයක්ව තහොසි කරන්නේ නෑ කියලා. අහන්නකු කිසිම මාධ්‍යයා ඇතනකට දීලා තියෙන පලපත්්‍රය නැවත්ත ලබා නොදීමේ කිසිම වගන්තියන් නැතුවා පමණක් නොව මම මේ සියලූමා ඇතන වලට මේ විකාසන් අධිකාරිය පනත්ත නිකුත්කිරීමෙන් පස්සෙත්. බලපත්‍රය ආපසු ලබා දෙනවා කියන ප්‍රතිඥ්ඥාව මම දෙනවා ඇමතිවරය වසි. දැක්කද. ඉලකට ජනාධිපති රනිල් කිව්ේ මම මාධ්‍ය මර්ධනය කරන්නේ නෑ. මට හෙමි තිහාහසයක් නෑ මම තමයි සාපරාධී අපරාධ නීතිය අයින් කලෙත් කියලනේදඒ ඇට් එක ගැන අපේ ස්තූතිය පුද කරනවා එකත් තහන්නකු සාපරාධ අපරාධය තිබුණ අපේ ධණ්ඩ නීති සංග්‍රහයි මම ඒක ඉවත් කර ඒක ඉවත් කරන්න අපි විශේෂයෙන්ම මාධ්‍යයත් ඒවාගේම අදහස් ප්‍රකාශකරීමේ අයිතිය ආරක්‍ෂා කරන්නන් ඇයි දැන් ඒක නැති කරන්න දැන් කාටොත් එක නැතිකරන්ට ූමනාන මේ හැමෙක් කෙනට වට මට තිය මාධ්‍යය සම්බන්ධ. वනத்திකරට फिकाටවත් wurමनाනෑ. දැ එකක්හරි පහැදලින මේ පනත ගේනම විද්‍යත් නාලිකා සමඟ ඇති සදාදරනීය බැඳීම නිසාන නේද. අපිට එහෙම නං ඉතින් අපි මේ පනත් කෙටුම් පතේ නමම වෙනස් කරලා පටන්ගම නේද. ටෙලිෂන් සහරේඩියෝ ආදරයේ උල්පත වූ පනත් කටුම් පදත් මොකක්කර හම නම බලන්න වෙලස්සන සාහිත්‍යය දන්නය එහෙම කරම එහම නම ඉස්ල්ලම වෙනස් කරම තකට ප්‍රශ්යක් අඩුවෙනවානේ න්‍යාමන කතාරමව ඇතු හමට අපිත් හිතට හොඳන්නේ නේද ල්ඟට ඔය මේ ප. වගන්තිය ඒ අපි මෙහෙම දාමු. ඒ මගේ යෝජනා වක්න වෙේ හොඳේ මේ ඇමති බන්දුලගේ සහ ජනාධිපති රනිල්ගේ ප්‍රකාශවලින්ම තමයි මේ පළමු වගන්තිය අලුත් කරන විදිහ ම යෝජනා කරන්ට තින්දු කළේ මෙන මෙහෙම හදාගමු කුමන හේතුවක් මතවත්. දැනට ඇති. කිසිදු නාලිකාවක බලපත්‍ර මොනයම් හෝ හේතුවක් මත අහෝ සිකරන්නේ නැත දිවරා පොරොන්දු වෙමි. අන්න එහෙම වගන්තියක් එකට ඉට පස්සේ දෙවැනි වගන්තය හැටියට නේද මාධ්‍යවේදී ලියන කියන දෑ අර්භයා කිසිදුතහංචියයක් නඩු පැවරීමක් හිරේ දැමීමක් සිදු කරන්නේ නැති අතර ප්‍රෘතියක් පලකිරීමේදී යම් වැරද්දක් සිදුවී ඇත්තම් ඒ නිවැරදි කරන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ ඒ වගන්තයයක්ත්තාවන හොඳා නේද ඉට පස්ස එසේම මේ හරි වැතගත් වගන්තියක් එසේම ජනතාවට සත් පවසන්නේ නැති අවස්ථාවල යම් අයෙකු පෙන්වාදෙන කාරණා සත්්‍යේ නම්. . එවට අවස්ථාව ලබා දෙන්නේ නැත්තම් විශේෂයෙන්ම හොරකම් දූෂණ වංචාදී හෙළි කරන්නේ නැත්නම්. ආං එවැනි මාධ්‍යය එවැනි මාධ්‍යවලට අවවාද කිරීමට අප තීරණය කරනු ලැබේ. අවවාද හොඳේ ආං එහෙමෙක කුද්දාගත්තට කමක් නෑනේද. විශේෂයෙන්ම දූෂණ වංචා හොරකම් වහන්ට උත්සහ කරන්නේ නම් ිරන්නේ වෙතයාමටත් පුර වැසියන්ට අයිතිය ඇත්ත කියලයි වගන්තියාවත් කමක් නැනේද. මාධ්‍යය හෙම කරනවනම් වැරදිනේ ඉළඟට මේ ඇත්තටම මේ රටට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ ජනතාවට ඇත්ත කියන්නේ නැති මාධ්‍යයට මඟ පෙන්වන ක්‍රමය හරිද මැති ඇමති උන්දලගේ උන්දලගේහහින් චෛයලගේ හොරකම් බය නැතුව එලිපිට හෙළිදරව කරන්නේ නැති මාධ්‍ය නේද එහෙම කරන්නේ නැති මාධ්‍ය හරි මඟට ගන්න ක්‍රමයක් ඕනේ ඒ වගේ මයි දැංවේ මාධ්‍යවේදී ඉන්නවා අවරුදු තිහ ති පහ හතලිහ රාජකාරිය කරලා. අනේ පෑනටයි කැමරාවටයි දිකටම වෛසටගිහිල්ල අන්තිමට මුකුත්නෑ. විශ්රාම වැටුපක් ඇත්තිම නෑ. මාධ්‍යවදීට විශ්ාම වැටු පේන තික්මානික නෑ නේද දැන් ඔය මේ රේඩියෝ සහ ටෙලිවිෂන් ආදරේ උල්පත වූ පනත්කෙටුම් පතට ඒ මෙන්න මෙහිම දාන්නකෝ. මේ සියලුම මාධ්‍යවේදීන්ට අවුරුදු පහක්ක සේවා කාලයක් සම්පූර්ණ වූ පසු. අවරුදු පහයි ෑ හොඳේ වාහම විශ්්‍රාම වැටු පක් අනිවාර්යෙන්ම ලබාදනවා අංනි වගන්තිය දාලන්න ලොකූ දව්වා. ඉළඟට විසිි පස්වනි වගන්තියට හරිකමක් නෑ එක දැම්මට සම්මත කරගන්න නේද. අපි කියන්න විික් ෂයටතත් තුල් පොට. කිය හොඳේ අවුරුදු පහග්‍ය තැන අපිට විශ්‍රාම වැට පත්. දැන් ඉල්ඟට මේ දැනට ඔය මුද්‍රරිත සෙහම විද්‍යුත් මාධ්‍යවේදී න අපපච්චිය බහෝ දෙනෙක්ෂට අනුවකටත් වැඩියෙන් වැඩට එන්නේ ඔය පොදු ප්‍රවාහන හරද ඒඇවිත් තමයි ඔය පත්තරපිටු පිරෙන්ට ලිපිලියන්නන්නේ ඒ ඇල්ල තමයි ඔය විද්‍යුත් නාලිකාවල මාධ්‍යවේදීින් වැඩ සටහන්රන්නේ හොඳේ පොදු ප්‍රවාහණය විල්ලා ඉතින් ඔය පනත්කෙටුම් පතේකැන් ආදරනී පනත්කෙටුම් පතට තොයික වගන්තියයක්දන්න මොකද මින් පසු කිසිදදු රජයයේ. මාධ්‍ය හැඳුම් පත ඇති මාධ්‍යේදයකුට රට ජාතියට අපහස වන අයුරින් බස්වල කෝච්චිය එල්ලිලා ඒම තහනම් කුමන රජයක් බලයට පත්තුවද සෑම මාධ්‍යවේදකට රජ හැඳරුම් පති ක කියරත් අප පිතියෙමුකුණේ හොඳ පාර්ලිමේන්තුවට පත් වූ සැනින් වැරදුනා. පාර්ලිමේන්තුවට වාධ්‍යවේදීන් පත්තෙන් නෑනෙ යනුවහෝ ගන්න නොන නේද. එනිසා පාර්ලිමේන්තුරට නෙමයි මේ මාධ්‍ය ආයතනයට පත්වන සැනින් අතර කන්තුූරු හරි ටෙලිවිෂන් ආයතන හරිඒ රැකියාව ලැබූ සැනින් අන්‍යෙමේ හදම හොඳේ ලැබූ සැනින් අවම වශයෙන් BMW දාන්ට එපා තල්ගහ ගන්ට අපට වෙන මිනීති විරෝධ විදිර රත්තරංගෙන්ට වෙනවා මේ මරුට්ියක් හරිකමක් නෑ. තීවුරු බදු රහිතව රජය විසින් ලබාදිය විතුයි. විසින් ලබාදීයති කාහටද මධ්‍යවේදීට හොඳේ අන්න හෙම වගන්තියකුත් දාන්ටත් මේ තව එක වගන්තියත් දාන්න මෝනේ මොකද මේ එකක් තමයි ජීතරක්ෂණනෑවේ පෞද්ගලිකව දාගත්තේවතිය එනි සඩු ගාන තින් දම් ඔය කන්නව වෙන හැටියට හිරේයන්ට වෙන හැටියට නේද අතුර දහන් වෙච්චි හටියට අඩුම ාන මේකන් ලක්ෂ විසි පහකවත් ඇ එහෙම මේ ජීවිත රක්ෂණයකුත් දාලා දෙන්න එකත් අනිවාර්ය කරන්න ඒත් දාලා ඉතින් පුළුවන්නම් මේ අපිටම කියලා ජනමාදේ දිින්ටම කියලා මේ ජීවන් ති මේ වර ප්‍රසාදත් මනොහරයහෙම ඔය පනත දාල දනම් ඉතින් බොහෝම පින් කියලා තමයි අපිට කියන්ට තියෙන්න්නේ. හොඳේ දැනට මේ ඔබේ ඇති ආදරේ මත්ත ඔන්න ඔය වගන් තිිටික දාලා පනත්කෙටුම් පත් හදලනේද සම්මත කරගන්න පක්ෂ විපක්ෂ හැමෝගෙම සහය අනිවාර්යම්මටින් ඔබට ලැවේවි කියලා අදටෙලිවැකිය අවසන් කරන හොන්දේ.